Hello boys and girls, ඔන්න නංගටත් අලුත්ම අලුත් වීඩියෝ එකක ෂැඩෝ ඇවිත් තින්න අපි අද කතා කරන්න අපේ next season එක දැන් ඉතින් ඉවර වෙන ඔන්න මෙන්න තියෙන season එකෙන් පස්සේ එන්න තියෙන M15 M16 අපේ seasons වල අපිට එන්න තියෙන 1 to 50 RP rewards මොනවද කියලා තමයි අපි කතා කරන්න ඕන. ඔයාලා දන්න මේනකොට ගොඩක් අයට අප්ඩේට් එක රිලීස් වෙලා තියෙයි. සමහර අය අප්ඩේට් එක රිලීස් කරලා නැතිව ඔයාලා දන්න කොහොමද ලංකාවට අප්ඩේට් එක එන්න පරක් වුණා. ඒ වගේම device එකෙන් device එකට අප්ඩේට් එන්න චුටි පරක්කුවක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක දවස් දෙක තුනක් එහෙම වෙන්න පුළුවන්. ඉතින් කොහොමද දැන් ගොඩක් අයලා අප්ඩේට්ස් ආවිලා අලුත් map එක play කළා. නම් මම කතන්දර ගොඩක් එක්ක bug ගොඩක් එක්ක ඔයාලා දැන් මේ වෙනකොට play කරනවා ඇති. හරි ඒත් එක්කම අපේ next season එකේ 1 to 50 RP rewards මොනවාගේද කියලා බලමු. ඔය channel එක අලුත් කෙනා පාරකට පාරට subscribe button එක click කරලා subscribe කරන වගේම video එකක් දාපු ගමන් notification ගෙන්න ගන්න bell icon එකත් click කරන්න. එහෙනම් අපි ගිහින් බලමු M15 M16 rewards මොනවාගේද කියලා. ඉතින් අපි M15 එකේ අපි සාමාන්‍ය රිවෝඩ් සෙට් එක බලා ගන්න පුළුවන් වෙනවා ලෙවල් 1 වර්ධි නැත්නම් RP1 එකේදී. ඒ වගේම අපි අවුට්ෆිට් එක මේ වගේ කලර්ෆුල් අවුට්ෆිට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. කුරුල්ලෙක්ගේ හත් සමාන අපිට හෙඩ් කවර් එකක් එක්ක අපි අවුට්ෆිට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම Win94 ස්කින් එකක් අපිට ඇවිල්ලා දෙනවා. ඔන්න දෙවෙනි හෝ තුන්වෙනි වතාවට ඒකත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ රෝස පාටට තමයි. ඒ වගේම සාමාන්‍ය රිවෝඩ් සෙට් එකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් ලෙවල් 5ට එනකොට අපේ හෙඩ් කවර් එක තියෙන කුරුල්ලෙක්ගේ වගේ හෙඩ් කවර් එකක් මම කීප එක ෆුල් අවුට්ෆිට් එක කලින් දැක්කයි. ඉතින් කොහොම හරි මේ විදිහේ හෙඩ් කවර් එකක් ලෙවල් 5ේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට සාමාන්‍ය රිවෝඩ් සෙට් එක තමයි 7 8 9 අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 10ට එනකොට ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා අපේ හෙල්මට් ස්කින් එක. මේ හෙල්මට් ස්කින් එකේදී රතු පාට වැඩි වෙලා තියෙනවා. පොඩ්ඩක් අපිට බලා ගන්න පුළුවන් නත්තල් ටයිප් එකකට වගේ ඩිසයින් වෙන හෙල්මට් ස්කින් එකක්ද කියලා පොඩ්ඩක් හිතන්න වෙනවා මේක දකිනකොට. ඉතින් කොහමද රතු පාට වැඩි වෙලා අපිට මේ විදිහ හෙල්මට් එක ස්කින් එක බලා ගන්න පුළුවන් වෙනවා. ඊපස්සේ සාමාන්‍ය රිවෝඩ් සෙට් එකත් එක්ක අපිට 15ට එනකොට දැන් ස්පෙෂල් අපි කතා කරන්න ඕනේ ලෙවල් 15. ලෙවල් 15 අපිට ෆ්‍රී ඉමෝට් එක බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහ ෆ්‍රී ඉමෝට් එකක් වයිල් ඩාන්ස් කියලා තමයි මේකේ තියෙන්නේ. සාමාන්‍ය මම හිතන්නේ මේ කුරුල්ලෙක් වගේ එකක් හින්දා වෙන්නදී කොහොම හරි ඕනේදී අපිට මේ විදිහ අපිට ෆ්‍රී ඉමෝට් එකක් පුළුවන්. ඒ වගේම ඕනේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ ඇවටර් එක. ලස්සන ඇවටර් එකක් අපිට ඇවිල්ලා තියෙනවා මේ පාරණ. ඇවටර් එක ස්පෙෂල් අපිට කියන්න ඕනේ අවුට්ෆිට් දෙකෙන් එකක් චූස් කරගන්න වල chance එකක් තියෙනවා. ඕනේදී ෆීමේල් කැරක්ටර් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඕනේදී අපේ බෑග් ඕනමන්ට් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. පොඩ්ඩක් අපිට මේක ජෝක ටයිප් එකේ ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් සාමාන්‍ය රිවෝඩ් සෙට් එක ආයසරයක් අපිට බලා ගන්න පුළුවන්. මේ තිකේ වෙනසක් අපිට බලා ගන්න පුළුවන් කමන්නයි ස්පෙෂලි. ඔන්නදී ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ලෙවල් 20ට එනකොට පළවෙනි අපිට පැරෂූට් ස්කින් එක මෙතෙන්දී බලා ගන්න පුළුවන් වෙනවා. මේකත් ඉතින් රෝස පාට දම් පාට වැඩි වෙලා තමයි මේ පැරෂූට් ස්කින් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ස්ටන්ට් එකට නැ ස්මෝක් එකට අපිට ස්කින් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේකත් ජෝක ටයිප් එකට හා සමාන ඩිසයින් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට මෙතෙන්දී ස්පෙෂල් මුකුත් විශේෂ දෙයක් බලා ගන්න පුළුවන් කමන්න. ඒ වගේම අපිට ලෙවල් 25 දී තමයි අපිට බලා ගන්න පුළුවන් යන්නේ අපේ ෆ්‍රී අවුට්ෆිට් එක. ෆ්‍රී අවුට්ෆිට් එකත් අපිට රෙඩ් කලර් එක වැඩි වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොමද මේක ඉන්දියන් ටයිප් එකට හා සමාන ඩිසයින් වෙලා තියෙනවා මේ අපේ අවුට්ෆිට් එක. ඊට පස්සේ ආයෙත් කලින් කියේ වගේම සාමාන්‍ය රිවෝඩ් මෙතෙන්දී වෙනසක් කළා නැහැ. අපිට මේ දේවල් ගැන කතා කරන්න ස්පෙෂලි දෙයක් නැහැ. ඒ වගේම ලෙවල් 30ට එනකොට ඔන්නාලගේ වවුචර් කාඩ් එකත් එක්ක පළවෙනි අපේ ෆ්ලයිට් ස්කින් එක බලා ගන්න පුළුවන් වෙනවා. සම්පූර්ණ අපිට RPM15 එක සම්පූර්ණ රෙඩ් කලර් එක වැඩිපුර තීම් කරගෙන තියෙනවා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම ඔන්නදී අපේ RP මිතික් ඉමෝට් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මිතික් ඉමෝට් එක නේ චූටි ඉමෝට් එකක් ලොකුවට ඒක දිග ඉමෝට් එකක් විදිහ නෑ. ෆ්‍රී ඉමෝට් එකත් එක්ක හා සමානව ගත්තාම RP ඉමෝට් එක නම් පොඩි ඉමෝට් එකක් විදිහට තමයි රිලීස් වෙලා තියෙන්නේ. ඒ වගේම ලෙවල් 35ට එනකොට ඔන්නිට අපිට ඇවිල්ලා තියෙනවා අපිට P90 එකට ෆ්‍රී ස්කින් එක නැත්නම් ෆ්‍රී පාස් එක ප්ලේ කරන අයට හම්බෙන ස්කින් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ P90 ස්කින් එකක් නම් ගොඩ කාඩකින් තමයි ෆ්‍රී එකට. ඊපස්සේ ඔන්නිට ලෙවල් 40ට එනකොට අපිට DP 28 ස්කින් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ DP 28 ස්කින් එක ගැන කතා කරද්දී ඔයාලා ප්‍රීමියම් වලට ඔයර කලින් ආපු අප්ග්‍රේඩබල් අපිට DP 28 ස්කින් නැතිනම් ඔන්න ඉතින් ඔයාලට chance එකක් තියෙනවා. මම හිතන්නේ මේක ඉක්මනින් අපිට හම්බෙයි කියලා තියෙන රිවෝඩ් සෙට් එකත් එක්ක ගත්තාම කොහමද ඉතින් පොඩ්ඩක් try කරලා බලන්න. හම්බුනොත් ලක් එක තමයි. හම්බුනොත් අනිවාර්යෙන් පහල comment section එකේ comment එකකුත් දාගෙන යන්න. ඊට පස්සේ අපේ සාමාන්‍ය රිවෝඩ් සෙට් එක තියෙනවා 40 ඉඳන් 50ට යනකම්. ඉතින් 50ට ආවට පස්සෙ තමයි ස්පෙෂල් දේවල් වලට කතා කරන්න තියෙන්නේ. ඉතින් අපිට ඇත්තෙන්ද ඔයාලට කලින් අපි ඉමේජ් ගැන කතා කරද්දිත් මෙතන අවුට්ෆිට් දෙකක් තියෙනවා. දෙකෙන් එකක් චූස් කරන්නයි කියලා තියෙනවා. ඔන්න ඉතින් ඒ විදිහෙම අපිට
අවට්ෆිට් දෙකෙන් එකක් අපිට සිලෙට් කරගන්න චාන්සයක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතෙන්දී ඒ තමයි ඉස්පෙෂලි අපිට කතා කරන්න තියෙන දේ ගොඩ කාලකින් තමයි අවට්ෆිට් දෙකෙන් එකක් අපිට චූස් කරගන්න තිබේ එකක් අපි චූස් කරොත් අනිත් එක අපිට රිඩීම් සෙක්ෂන් එකෙන් බයි කරන්න පුළුවන් කොහමද මේ අවට්ෆිට් දෙකම කලර්ෆුල් විදියට ලස්සනට ඩිසයින් කරලා තියෙනවා කියන එක නම් කියන්න ඕනේ එකක් චයිනීස් විදියට තියෙන ෆීමේල් කැරක්ටර් එකේ එක මේල් කැරක්ටර් එක නම් තීම් එක මොකද්ද කියන එක ගැන හරිම අයිඩියා ගන්න ඕනේ ඉතින් ඔයාලට දෙකෙන් එකක් අවුට්ෆිට් දෙකෙන් එකක් ඔයාලට චූස් කරගන්න අවස්ථාවක් තියෙනවා බොහෝ විට මේල් කැරක්ටර් එක ගොඩක් කට්ටිය චූස් කරයි කියලා මට හිතෙනවා තිබ්බ ඒ අවුට්ෆිට් එකත් එක්ක බලනකොට ඔයාලගේ අදහස නිවාරම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන ඉතින් ලස්සන අවුට්ෆිට් ලස්සන ස්කින් සෙට් එකක් එක්ක හැබැයි M15 එක රිලීස් වෙලා තියෙනවා ඒක ගැන කතා කරන්න දැන් හැබැයි ඉන් ගේම් එකකොට මොන විදියට එයිද කියන එක ගැන හරි අයිඩියා එකක් දෙන්නම හරි ඔයාලා හිතන විදියට M15 නැගිලා මම M16 එක ගැනත් එක්ස්ප්ලেইন කරන් යනවා ඊපස්සේ ඔයාලා දෙක කම්පයර් කරලා කොහොමද හොඳ කියලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඒත් එක්කම ඔයාලට මේ රිවෝඩ් සෙට් එක මේ විදිහට බලා ගන්න පුළුවන් නම් මම රිවෝඩ් සෙට් එක පොඩක් ෆාස්ට් ෆෝවර්ඩ් කරලා මම මේ විදිහට වීඩියෝ එක ස්කිප් කරන්නයි. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් තියෙන අපේ තිබ්බ RP රිවෝඩ් ටික 1 to 50 කොයි විදිහටද හරියට ක්වොලිටි එකකට බලා ගන්න පුළුවන් වෙන කියලා මම හෙන්න මම මේක පොඩක් ස්පීඩ් කරලා වෙලා මම මේ වීඩියෝ එක මෙතෙන්දි දාන්නම්. ඉතින් ඊට පස්සේ අපි කතා කරමු M16 මොන වගේද කියලා. ඊළඟට අපි කතා කරන්නේ M16 එක ගැන. M16 එකේදී අපිට බලා ගන්න පුළුවන් ලෙවල් 1 එකේදී මෙන්න මේ විදිහ අවුට්ෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. මේ අවුට්ෆිට් එකත් එක්කම අපිට UMP ස්කින් එකකුත් අපිට බලා ගන්න පුළුවන් වෙන UMP45 ස්කින් එක. මේකත් කලර්ෆුල් විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන ඉන් ගේමුත් මම හිතනවා මේ කලර්ෆුල් එකටම එයි කියලා. ඉතින් අපේ සාමාන්‍ය රිවෝඩ් සෙට් එකත් එක ලෙවල් 5ට යනකොට ඔන්නදී අපේ හෙඩ් කවර් එක තියෙනවා. හෙඩ් කවර් එක නම් ලස්සනයි. ඉතින් මේ අපේ ඔළුවේ තියෙන අර කන් දෙක වගේ එක නැතුව තිබ්බනම් පට්ට ක්වොලිටි හෙඩ් කවර් එකක් වෙන්න පුළුවන්. කොණ්ඩෙ විතරක් තිබ්බනම් කලර්ස් දෙකලා ඩිසයින් වෙලා තියෙන එක ඒ විදිහට විතරක් ආවනම් අර කන් දෙක නැතුව මාර ලස්සනට තියෙයි. ඉතින් වගේම අපේ ලෙවල් 10ට එනකොට ඔන්න අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ හෙල්මට් ස්කින් එක මෙතෙන්දී අපිට ඇවිල්ලා තියෙනවා. හෙල්මට් ස්කින් දෙකක් මේ පාර අපිට දීලා තියෙන M15 එකේ වගේම M16 එකේදී තෝලගේ අදහස් 15 කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන. ඒ වගේම අපිට ලෙවල් 15ට එනකොට අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපේ ෆ්‍රී ඉමෝට් එක. මෙන්න මේදී ෆ්‍රී ඉමෝට් එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. තාම එක ගැන අයිඩියා ගන්න. ඒ වගේම අපේ ඇවට එක බලා ගන්න පුළුවන් M16. ඒ වගේම බෑග් ඕනමන්ට් එකක් මේ විදිහ බෑග් ඕනමන්ට් එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේ විදිහට කතා කරන්න පුළුවන් අපේ ලෙවල් 15 ගැන. ඒ වගේම ඉතින් අපේ 16 17 18 19 කියන එකේ සාමාන්‍ය රිවෝඩ් සෙට් එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඒ වගේම ලෙවල් 20ට එනකොට ඔන්න ඉතින් ඔයාලගේ දෙවෙනි පැරෂූට් ස්කින් එක මෙතෙන්දී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දෙවෙනි පැරෂූට් ස්කින් එකත් එච්චරම අවුලක් කියන්න අවුලක් නැහැ. ඉතින් කොහොම හරි ඔන්න විදිහට තියෙනවා. ඒ වගේම ස්මෝක් නේඩ් එක ආයෙසරක් අපිට හම්බෙලා තියෙනවා. ලෙවල් අපිට M15 එකේදී හම්බුනේ ස්මෝක් එකට. මේ පරත් මේකෙත් M16 එකෙත් ස්මෝක් එකට තමයි අපිට ඇවිල්ලා තියෙන රිවෝඩ් එක ලෙවල් 20ට. ඒ වගේම 25ට එනකොට ඔන්න ඔයාලගේ ෆ්‍රී පාස් එක ප්ලේ කරන අයට හැමෙන අපේ අවුට්ෆිට් එක බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ විදිහේ බටර්ෆ්ලයි ෆ්ලයිට අවුට්ෆිට් කියලා මේ විදිහ එකක් තියෙනවා. ඒ වගේම ඉතින් ලෙවල් 26 27 28 29 ඒ වගේ සාමාන්‍ය රිවෝඩ් සෙට් එකත් එක්කම ආවට පස්සේ 30ට ආවට පස්සේ ඔයාලගේ ඊළඟ සීසන් එකේ වවුචර් කාඩ් එකත් එක්කම ඔයාලට ෆ්ලයිට් ස්කින් එක. එහෙම නැත්නම් දෙවෙනි ෆ්ලයිට් ස්කින් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි ෆ්ලයිට් ස්කින් එකත් එච්චරම අවුලක්ම නැහැ. ඉතින්
ඩි කල හුල් අත රඩියට්ගේ කලර නියෝන් ලයින් එක අරහම වන මාල් ලස්සන පොලිටියකට මේ කෙයි කියෙන හිතන මේ තියෙන කලස් එක ගත්තා මොලක දස් පහල කමශේක්ෂණ එකමට දන්න M15 එක ෆලයිට ස්කින්න එකද M16 ෆලයිට ස්කින්න එකදක ලවගේ මොන්නද අපේ RP මෝට් එක මේ විදි අපිට RP මෝට මිතික් RP මෝට් එක බලාගන්න පුළුවන් වෙනවා ඒකෙත් ලොකුවට අපිට බලාගන්න පුළුවන්ගන්න RP මෝට් ඔක්කොම මේ කාලේ ආපු ඔක්කොමටික පොඩි මෝට් එකක් විදිහට තමයි වෙලා තිබෙන්නේ වගේම ලෙවල් 30 පාටනකට ඔන්නෙදී ලස්සන අපිට SLR ස්කින් එකක් බලාගන්න පුළුවන් කලර්ෆුල් ස්කින් එකක් විදිහට වඩා ඉක්විලයිසර් එකක් වගේ ටයිප් එකකට තමයි ඩිසයින් වෙලා තියෙන්නේ වගේම ලෙවල් 40 ට එනකොට ඔන්නෙදී වලට AKM ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා AKM ස්කින් මේ ආසන්න කාලයක ගොඩක් ආව ඔන්නෙදී තවත් අපිට AKM කලර්ෆුල් ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා පොඩක් පේන්ට් ඉහිරුණ ගතියක් වගේ නැත්නම් ඉහපු ගතියක් වගේ ලයින් එකකට අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ලෙවල් 40 ට එන්න තියෙන අපේ AKM ස්කින් එක මෙතෙන්දී අපිට කතා කරන්න තියෙන මෙතෙන්දී අපිට චූස් කරන්න chance ගන්න තියෙන outfit එක ගන්න තමයි තියෙන level 50 දී. ඉතින් ඔයාලට කලින් නම් තිබ්බ චූස් කරගන්න chance එකක් ඇවිල්ලා තිබ්බ M15 වලදී. එනොඩ M16 ගැන කතා කරලාද M16 එකේදී අපිට එක outfit එකයි තියෙන්නේ outfit එක head cover එක වෙනම ඒ වගේම outfit එක වෙනම තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දෙකත් එක්ක අපිට mythic items දෙකක් අපිට M16 එකේදීත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේක අපිට තාම textures එක බලා ගන්න පුළුවන් කම නැහැ. ඉතින් ඔයාලා මීට කලින් image එක දැක්කයි. ඉතින් image එකෙන් පොඩි idea එකක් ගන්න පුළුවන් මොන විදිහටද අපේ outfit එක බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න තියෙන්නේ. අපේ light pass එක වගේම royal pass එකේ අපේ outfit ගැන කතා කරා. ඉතින් ඔයාලගේ අදහස් පහල comment section එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ විදිහට තමයි අපිට කතා කරන්න තියෙන්නේ අපේ M15 වගේම M16 ගැන කතා කරද්දී. අපේ එන්න තියෙන අපේ රෙඩීම් සෙක්ෂන් එක ගැන කතා කරොත් ඉතින් අපිට කලින් රෙඩීම් සෙක්ෂන් එක දැක්කයි. මේකේ රෙඩීම් සෙක්ෂන් එක ගැන කතා කරොත් අපිට මෙන්න මේ විදිහ අවුට්ෆිට් එකක් බලා ගන්න පුළුවන් වෙනවා රෙඩීම් සෙක්ෂන් එකේදී. ඒ වගේම අපිට වින් මෑන් එකක් අපිට ආයෙසරක් බලා ගන්න පුළුවන්. ඒ වගේම QBC ස්කින් එකකුත් මේ විදිහට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ දේවල් ටික තමයි අපිට රෙඩීම් සෙක්ෂන් එක ගැන ස්පෙෂලි කතා කරන්න තියෙන ඔයාලගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් කමෙන්ට් අද්දන්න. මේ වින් බෑන් ස්කින් උත් දිගට හරහාට දෙනවා. ඒ කියන්නේ UC ස්පෙන් කරන්නම තමයි මේ කට්ටිය පුළුවන් තරම් try කරන්න. ඉතින් කලින් උතා වින් බෑන් ස්කින් එක කොහොම මේ පල් වින් බෑන් ස්කින් එකකුත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් අද්දන්න මං කියවාගේ අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම්බවෙමු. අදට අපි කියන්නේ නැන් ඔයාලා හැමෝටම බුදුසානයි. See you again next video. Goodbye guys. ජය වේවා.